Welcome to the Easy English. Today we are going to learn how to write a note. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද note එකක් ලියන්නේ කියලා. What is the meaning of note? මොකද්ද මේ note එකක් කියලා කියන්නේ? We write notes to our close friends and relatives. When you write notes, you must write to the point. Don't begin with dear. ඒ කියන්නේ මොකද්ද? අපි මේ නෝට් ලියනවා අපේ සමීප මහලුවන්ට සහ නෑදෑයින්ට. නෝට් එකක් කියලා කියන්නේ පොඩි සටහනක්. ඉතින් අපි මේ සටහන ලියන්න ඕනේ අදාළ කරුණ සම්බන්ධව. ඉතින් එහෙම ලියනකොට අපි මේ සටහන පටන් ගන්නෙ නැහැ ඩියර් කියලා. අපි ඔය ලෙටර් ලියනකොට ඩියර් කියලා ඩියර් සර්, ඩියර් මැඩම්, ඩියර් ෆ්‍රෙන්ඩ් කියලා ලියුමේ උඩින් පටන් ගන්නවා. නමුත් මේ සටහන ලියද්දී අපි ඒ වගේ පටන් ගන්නේ නැහැ. ඩියර් යූස් කරන්නේ නැහැ. මෙහෙම හිතන්නකෝ, ඔයාලා ඔයාලගේ අම්මයි තාත්තයි ගෙදර කවුරුවත් නැති වෙලාවේ ඔයාලා ගෙදරින් එළියට යනවා. හැබැයි ඔයා යන්නේ ඔයාගේ පාසලේ නාට්‍යයක් පුහුණු වෙන්න තමා මේ යන්නේ. ඔයා එතකොට මේ ගමන යන්නේ ඔයාගේ යාළුවොත් එක්ක. එතකොට ඔයාලා ලියුමක් ලියන්න ඕනි නැහැ. ඔයාලා පොඩි චිට් එකක ලියලා තියලානවා, අම්මේ මම මෙහෙම යනවා, ඊට පස්සේ කීයටද එන්නේ කියලා ඔයාලා ආයේ ඒ කොලේ ලියනවා. ඉතින් අන්න ඒ වගේ පොඩි සටහනකට තමයි අපි නෝට් එකක් කියලා කියන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මේ නෝට් එකක් ලියන්නේ කියලා. මම දැන් කියපු උදාහරණෙම ගමුකෝ. මම යනවා පාසල් නාට්‍ය පුහුණුවට. මම යන්නේ මගේ අහලුව දෙන්නෙක් එක්ක. ඔයාලගේ අහලුවන්ගේ නම් දෙකක් කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ආයේ එනවා පහ වෙද්දි කියලා ලියන්න ඕනි. අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. ඉතින් අපි ලියන කොලේ උඩින්ම මෙන්න මේ විදිහට දිනේ දානවා. ඊට පස්සේ අපි රූලක් ඇරලා කොලේ වම් පැත්තෙන් ලියනවා මද. මද කියලා කමාවක් දානවා. දිනේ දානවා දකුණු පැත්ත ඉහළ කෙළවරින්. ඊට පස්සේ වම් පැත්තෙන් මද කියලා, වම් පැත්තෙන් අර දිනේට පල්හැන් රූලක් ඇරලා මද කියලා දාලා කමාවක් දානවා. ඊට පස්සේ අපි අපේ අවශ්‍යම කරුණු ටික මේ විදිහට ලියනවා. I am going to school for a rehearsal of a drama. I am going to. ඒ කියන්නේ මම යනවා. School. පාසලට. For a rehearsal of a drama. ඒ කියන්නේ නාට්‍ය පුහුණුවකට. නාට්‍ය පුහුණුවකට යනවා කියලා කියන්නේ for a rehearsal of a drama. Kalani and Sanduni are going with me. Kalani Sanduni යනවා මාත් සමග. I will come back at 5 p.m. මම නැවත එනවා, මම ආපසු එනවා හවස 5ට. Come back කියලා කියන්නේ ආපසු එනවා. අපි අනාගත කාලෙින් කියන්න ඕනේ. එතකොට I will come back at 5 p.m. එහෙම ලියලා අපි අවසානෙට මේ නෝට් එකේ අවසානෙට ලියන්න ඕනි මේක ලියන්නේ කවුද කියලා. අපි කලින් ලිව්වා මේක ලියන්නේ කාටද? අපේ අම්මට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලේ තාත්තට. එහෙම නැත්නම් ඔයාලේ සහෝදර සහෝදරියකට. ඒ වගේම මේක ලියන්නේ කවුද කියලත් අපි යටින් ලියන්න ඕනි. මෙන්න මේ විදිහට අපි යටින් ලියනවා අපේ නම. හෂිනි. ඕගොල්ලන්ගේ නම ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සරලව නෝට් එකක් ලියන්නේ. ඒකේ අර අපි ලෙටර් වල ලියනවා වගේ ඩිය යූස් කරන්නේ නැහැ. ඒ වගේම ඇඩ්‍රස් දාන්නේ නැහැ. අත්‍යවශ්‍යම කරුණ ફોકસ කරලා තමයි අපි මේක ලියන්න ඕනි. If you like this video, don't forget to subscribe my channel. Thank you for watching this video.